පළමුවන දේව ප්‍රකාශනය අපොස්තුල්වරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඨයකි. පාවුලු ඇරලීමට ගිය අය ඇතන්ස් නගරය දක්වා ඔහු පිරිවරා ගියහ. හැකි පමණ ඉක්මනින් තමා වෙතට එන මෙන් සීලස්ටද තිමුතියස්ටද පාවුලුගේ නියමයක් රැගෙන ඔහු ආපසු ගියහ. එවිට පවුලු අරියෝපග ශාලාව මැත සිට මෙසේ දෙසිය. ඇතැන්සු මැසියනි, ඔබ හැම අතින්ම ආගම ධර්මයට ලැදිකම් ඇති අය බව මට පෙනේ. ඔබ නමස්කාර කරන වස්තු නරඹමින් මා යන අතර නාඳුනන දෙවියන්ට යන ලේඛනයක් ඇති පූජාසනයක්ද දිටිමි. ඔබ නොදැන නමස්කාර කරන ඒ දෙවියන් මම ඔබට ප්‍රකාශ කරමි. ලෝකයද එහි සියල්ලද මවා වදාළ දෙවියන් වහන්සේ ස්වර්ගයටත් පොළවටත් ස්වාමින්ව සිටින බැවින් උන්වහන්සේ මිනිස් අතින් සාදන ලද මාලිකාවල නොවසනසේක. උදව් උපකාරී යැපෙන අයකුසේ උන්වහන්සේ මිනිස් අත්වරින් උපස්ථාන නොලබනසේක. මන්ද සියල්ලන්ට ජීවිතයද හුස්මද අන් සියලුදේද දෙන්නේ උන්වහන්සේය. උන්වහන්සේ එක් මිනිස්සෙකුගෙන් සකල මිනිස් සංහතිය මව වදාලසේක. මිහිපිට වාසය කරන පිණිස නියමිත කාලයන්ද වාසස්ථානවල සීමාද නියම කළසේක. මෙසේ කළේ දෙවියන් වහන්සේ ගැන හැඟීමකින්ද හමුවන බලාපොරොත්වෙන් යුතුවද උන්වහන්සේ සොයන පිණිසය. උන්වහන්සේ අප එකිනෙකාට නුදුරුව සිටිනසේක. මන්ද කියා තිබෙන පරිදි අපි උන්වහන්සේ තුළ ජීවත් වෙමු, ඇසිරෙමු, පවතිමු. තවද ඔබගේ කිවිවරයන්ගෙන් සමහරෙකු පවා කියා තිබෙන පරිදි අපි උන්වහන්සේගේ දරුවෝ වෙමු. අප දෙවියන් වහන්සේගේ දරුවන් වන බැවින් දේවත්වයේ වනාහි මිනිස් කලා ශිල්පයෙන් හා දක්ෂකමින් හා කැටියම් කළ රණටවත් රිදියටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය. ඉතින් මේ නොදැනුම්කමේ කාලයන් දෙවියන් වහන්සේ නොතකා හැරිය නමුත් දැන් සියලු මනුෂ්‍යයන්ට සියලු තැන්හි පසුතැවී සිත් හරවාගන්නට දැන් අනකරනසේක. මන්ද තමන් වහන්සේ විසින් පත්කන ලද මනුෂ්‍යයකු ලවා ලෝකයා ධර්මිෂ්ඨකමින් විනිශ්චය කිරීමට එක් දවසක් නියම කර තිබේ. උන්වහන්සේ ඒ මනුෂ්‍යයා මළවුන්ගෙන් උත්ථාන කිරීමෙන් සියල්ලන්ට ඒ ගැන සහතිකයක් දී තිබේ. මළවුන්ගෙන් උත්ථාන වීම ගැන ඔවුන්ට ඇසුණු කල සමහරු සරතම් කළහ. සමහරු මේ ගැන ඔබ කියන දේ අපි නැවත වරක් අසන්නෙමුයි කීහ. එවිට පාවුලු ඔවුන් කෙරෙන් අහක්ව ගියේය. එහෙත් සමහර අය ඔහුට එකතු වී අදහාගත්හ. ඔවුන් අතරෙහි අරියෝපගීය දියෝනීසියස්ද දමරියස් නම් ස්ත්‍රියක්ද තවත් අයද වූහ. මින් පසු පාවුලු ඇතැන්ස් නුවරින් පිටත්ව කොරින්තියට පැමිණියේය. දේව වචනය මෙසේය. ශුද්ධෝ ජුවාම්තුමාගේ ශුද්ධෝ සුවිශේෂයේ දාසේවන පරිච්ඡේදයේ 12 වගන්තියේ සිට 15 වගන්තිය දක්වා ඔබට කීමට තව බොහෝ දේ මට ඇත. එහෙත් දැන් ඒවා දරා ගැනීමට ඔබට නොහැකිය. එසේ වී නමුත් ඒතැනන් වහන්සේ එනම් සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේ පැමිණි කල උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා යෑමට ඔබට මඟ පෙන්වන සේක. මන්ද උන්වහන්සේ සිය කැමැත්තෙන්ම කතා නොකොට
උන්වහන්සේ අසන දේම පවසා මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත. උන්වහන්සේ මා සතු දෙයින්ගෙන ඔබට ප්‍රකාශ කරන බැවින් මා මහිමයට පමුණුවන සේක. පියාණන් සතු සියල්ල මාගේය. ආත්මයාණන් වහන්සේ මා සතු දෙයින්ගෙන ඔබට ප්‍රකාශ කරන සේකැයි මා කීවේ එබැවිනි. ශුදෝ සුවිශේෂ වාක්‍ය නම් එසේය. අදර සහෝදර සහෝදරියනි, අදර දුවේ පුතේ, අද දවසේ භාවනාවේ තේමාව නාඳුනන දෙවිඳුන් හඳුනා ගනිමු. Knowing the unknown God. අද පළමුවන කියවීමේ අපිට අහන්නට ලැබුණේ අරියෝපෝග අත්දැකීම. ශිදෝ පාවුලුතුමා අරියෝපෝග නගරයට පැමිණි විට ඔවුන් බොහෝ දෙවි දේවතාවුන් අදහන පිරිසක්ව හිටියා. ඔවුන්ගේ වන්දනා ස්ථානයේදී මේ පාවුලුතුමා දකිනවා එක්තරා ලේබලයක්, ඔවුන් වන්දනා කරන ස්ථානයක්, to the unknown God, නාඳුනන දෙවිඳුන් සඳහා ඔවුන් වන්දනා කිරීම. ශ්‍රී පාවුලුතුමා මේ වචනය අරගෙන, ඔබ නාඳුනන දෙවිඳුන් මම හඳුනනවා, ඒ දෙවිඳුන් තමයි ලෝකයේ මැවූ දෙවිඳුන්, උන්වහන්සේව පිළිමේකට පින්තූරයකට සීමා කළ නොහැකි කියලා දෙවියන් වහන්සේව, ජීවමාන ක්‍රිස්තුන් වහන්සේව ඔවුන්ට හඳුන්වා දෙනවා. හඳුනා ගැනීම පිළිබඳවයි අද දවසේ දේව වචනය ඔබ මා කැඳවන්නේ. අපි දන්නවා අපි බොහෝ දෙනෙක්ව හඳුනනවා. අපි දන්නවා. හැබැයි ඇත්ත කතාව අපි දන්න බොහෝ දෙනෙක්, අපි හඳුනන බොහෝ දෙනෙක් අපිව හඳුනන්නේ නැහැ. අපිව දන්නේ නැහැ. ඔබ ගැඹුරින් හිතලා බලන්න. සමහර වෙලට ඔබ ආසම කරන ක්‍රීඩා තරුව වෙන්නට පුළුවන්, ඔබ ආසම කරන රංගන ශිල්පියා, ගායන ශිල්පියා වෙන්නට පුළුවන්, ඔබගේ රෝල් මොඩල් එක වෙන්නට පුළුවන්. ඔබ හොඳින් හඳුනනවා, තොරතුරු දන්නවා, තොරතුරු සොයනවා, හැම කරුණක්ම ඔබ දැනගෙන හිටියට ඒ කියන පුද්ගලයා සමහර විට ඔබව දන්නේ නැහැ. ඒ වගේම බොහෝ වෙලාවට අපි නොදන්න අය අපිව හොඳට හඳුනනවා. අපි වැඩි වේලාවක් ගත කරන්නේ නැති, කරුණු හොයන්නට වෙලාව යොමු කරන්නේ නැති අපි නොදන්න අය අපිව හොඳට දන්නවා. අපේ අම්මා තාත්තා, අපේ ගුරු භවතුන් සමහර වෙලාවට අපිව හොඳට දන්නවා. හැබැයි අපි ඒ අයව දන්නේ නැහැ. ඒ අනුව අපිට කියන්නට පුළුවන් අපි දන්න බොහෝ දෙනෙක් අපිව දන්නේ නැහැ. අපිව දන්න බොහෝ දෙනෙක්ව අපි දන්නේ නැහැ. එහෙනම් දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ මොන ගණයටද අයිති වෙන්නේ? මොන කණ්ඩායමටද අයිති වෙන්නේ? ස්වාමීන් වහන්සේ ඔබ මා කැඳවනවා. උන්වහන්සේව ගැඹුරින් හඳුනා ගන්නට. පිළිමේකට එහා ගිය, පින්තූරයකට එහා ගිය, වන්දනාවකට නුවානයකට එහා ගිය ක්‍රිස්තුන් වහන්සේව හඳුනා ගන්න. මන්ද උන්වහන්සේ ඔබ මහා ගැඹුරින් හඳුනනවා. ඔබේ මගේ ආරම්භයේ සිටම ජෙරමයා දිවසිවරය සඳහන් කරන ආකාරයට මෞකුසේ පිළිසිඳනට පෙර උන්වහන්සේ ඔබ මාව හඳුනනවා. එහෙනම් ඔබේ මගේ දූතකාර්යය උන්වහන්සේව හඳුනාගෙන උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂිකරුවෙක් වන්නටයි, උත්තාන වූ ක්‍රිස්තුන් වහන්සේට සාක්ෂිකරුවෙක් වන්නටයි. එහෙනම් උත්සාහ කරමු ඔබ මා හොඳින් හඳුනන දෙවියන් වහන්සේව, උත්තාන වූ සම්මිදින්ව එදිනදා ජීවිතය තුළ, දේව වචනය තුළ, දිව්‍ය පූජාව හා සක්‍රමේන්ත තුළ ගැඹුරින් හඳුනා ගන්නට. ඒ සඳහා ශුද්ධාත්ම වරම්පතා අපි යාඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.